දැනට විශේෂ බාණ්ඩ හා සේවා බද්ධ නමින් බදු ප්‍රතිපත්තියක් රජයෙන් අලුතින් හඳුන්වලා දෙන්න සූදානමක් තියෙනවා. මේ සම්බන්ධව අපි දීර්ඝ වශයෙන් මෙම පනත් කැටුම්පත අධ්‍යයනය කරලා තියෙනවා. මෙහිදී 2002 වර්ෂයේදීත් 2016 වර්ෂයේදීත් මේ සම්බන්ධව එක් එක් මුහුණුවරින් ආදායම් අධිකාරිය පිහිටුවීම සඳහා එක් එක් මුහුණුවරින් අවස්ථා කීපයකදීම ආදායම් අධිකාරිය පිහිටවීමට උත්සාහයක් දැරුවා. එහි තවත් එක් මුහුණුවරක් විදිහට තමයි අපි මේ බදු ප්‍රතිපත්තිය හඳුන්වා දීම දකින්නේ. සුරාබ දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව කියන දෙපාර්තමේන්තු තුන, රජයට බදු ආදායම් එකතු කරලා දෙන දෙපාර්තමේන්තු තුන, සුරාබ දෙපාර්තමේන්තුව කොරෝනා අර්බුදය සමයේ පවා රුපියල් බිලියන 140කට වැඩි ආදායමක් එකතු කරලා දුන්නා ගිය වර්ෂයේදී. ඒක ඉතිහාසයේ වැඩිම සුරාබ දෙපාර්තමේන්තුවෙන් එකතු කරලා දුන්න ආදායම. මේ විදිහට ඉතාම හොඳින් ආදායම රජයට ලබා දෙන අවස්ථාවදී දෙපාර්තමේන්තුවක් විදිහට ඉතාම රජයෙන් ලබා දෙන ඉලක්ක ඉතාම හොඳින් ක්‍රියාත්මක කරමින් කටයුතු කරන අවස්ථාවදීත් මෙහෙම අලුත් බදු ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් ආදායම් අධිකාරියේ එක් මුහුණුවරක් තමයි අපි මේක දකින්නේ. අපි මේ වන විටත් අතිගරු ජනාධිපතිතුමාගෙන්, ගරු අග්‍රාමාත්‍යතුමාගෙන්, ගරු මුදල් අමාත්‍යතුමාගෙන් සාකච්ඡා ඉල්ලලා තියෙනවා මේ සම්බන්ධව ඉක්මනින් සාකච්ඡා ලබා දෙන්න කියලා. අපි විශ්වාස කරනවා එතුමන්ලා වෘත්තීය සමිතිවල හඬට කන් දීලා නිවර්දි විදිහට මේ බදු ප්‍රතිපත්ති ඉදිරියට ක්‍රියාත්මක කරන්න කටයුතු කරයි කියලා. එසේ නොකරන්නේ නම් අපි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන්න මේ වෙනකොටත් සාකච්ඡා කරලා තිනවා දෙපාර්තමේන්තු ත්‍රිත්වයේම වෘත්තීය සමිති සමග. දෙපාර්තමේන්තු ත්‍රිත්වයේම වෘත්තීය සමිති සමග සාකච්ඡා කරමින් අනාගතයේදී මෙම බදු ප්‍රතිපත්තිය බලහත්කාරයෙන් සුරාබ දෙපාර්තමේන්තුවට, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට, රේගු දෙපාර්තමේන්තුවට බලහත්කාරයෙන් යොදවන්න උත්සාහ කළොත් ඒ සම්බන්ධයෙන් කිසිදු පැකිලීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වෙන්නේ නැහැ කියලා අපි කියන්න කැමතියි. ඒත් එක්කම සුරාබ දෙපාර්තමේන්තුව මේ වන විට වසර 100කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා සුරාබ දෙපාර්තමේන්තුව පිහිටවල. ගිය වර්ෂයේ වැඩිම ආදායම ලබා දුන්න සුරාබ දෙපාර්තමේන්තුව පාඩු ලබන ආයතනයක් විදිහට නෙමෙයි මේක දෙපාර්තමේන්තුවක් විදිහට සමස්ත ජනතාවටම වැටුප් ගෙවන්න අධ්‍යාපන කටයුතු වලට, සෞඛ්‍ය කටයුතු වලට අවශ්‍ය කරන මුදල් ටික හොයලා දෙන්නේ මේ දෙපාර්තමේන්තු ත්‍රිත්වයෙන්. විටින් විට රජයට අවශ්‍යතාවය පරිදි බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න ගන්න ක්‍රියාමාර්ග හින්දා අනාගතයේදී රට මේ විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙන මේ අවස්ථාවේ අනාගතයේදී දරුවන්ට අධ්‍යාපනය, සෞඛ්‍ය මේ සියලු දේ කඩාවැටෙන තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. මේක අත්තදා බැලින් කිරීමට සුදුසු කාලයක් නෙමෙයි. එම නිසා අපි රජයෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මෙම අත්තදා බලන්න කරන බදු ප්‍රතිපත්ති වලට යන්න එපා. වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරලා නිවර්දි ක්‍රමවේදයකින් බදු ප්‍රතිපත්තිය ඉදිරියට ක්‍රියාත්මක කරන්න.